peledi ma රසිකාවියනි බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ හෙවත් BBC ආයතනයේ පළමු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි ජෝන් රීත් කියලා කියන්නේ. මේ ජෝන් රීත් ඒ කාලේ කරපු අදටත් ගැලපෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා. මේ ජෝන් රීත් කියනවා විද්‍යුත් සංනිවේදනයේ අරමුණ විය යුත්තේ මහජන රුචිකත්වයට පහත් මට්ටමකින් අනුකූල වීම නොව මහජන රුචිකත්වයට නායකත්වය දීමයි කියලා. මම මේ කතාව කිව්වේ මේ අනුරූපයෙන් අපි හදන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය. මේක අකුරටම පිළිපැද්දා ශ්‍රී ලංකා ගුවන්විදුලිය හෝ ගුවන්විදුලි සංස්ථාව හෝ. මම කියාගෙන එන්නේ ඒ නිසා බිහිවෙච්ච ගුවන් විදුලි ගී යුගයක් තියෙනවා. අපේ කුඩා කාලේ අපේ තරුණ කාලේ අපේ ගුවන් විදුලි ගීත වලින් තමයි පෝෂණය වුණේ. අපට රස විඳින්න ලැබුණේ ගුවන් විදුලි ගීත. ඒ ගුවන් විදුලි ගීතව ගායනා කරපු ගායක ගායිකාවෝ ඒ ගායනයේ අතිශය පරිපාකයටපත් වෙච්ච ඒ ගායනයේ ආයේ නියමිතම කරපු ඉතා විශිෂ්ට ගීත ඉදිරිපත් කරපු අය. ඒ අතර
අද අපි සම්භාෂණයට යමු. ගීත කෝකිලයා. දැන් ඔහුට සිංහල පුවත්පත් කිව්වේ ගීත කෝකිලයා කියලා. ඉංග්‍රීසි භාෂා පත්‍ර කලාවේදීන් මේ කාලේ ඔහු හැඳින්වුවේ ලෝකල් ජිම් බ්‍රියුස් කියලා. ඒ තරම් පුදුම ආදරයක් තිබුණා, ගෞරවයක් තිබුණා. ඒ තමයි ප්‍රිය රසික රසිකාවේනි ඔබ දැනටමත් දන්නවා ඒ මිල්ටන් මල්ලවරච්චි. අද මිල්ටන් මල්ලවරච්චි අපාතර නෑ. නමුත් ඒ මිල්ටන් මල්ලවරච්චිගේ හඬ නැමැති ජානිය ගෙන යන රනිල් මල්ලවරච්චි, ඒ වගේම එතුමාගේ දෑබර පුතණුවන් පවන් මල්ලවරච්චි අද ලය සහ ලය සම්භාෂණේ මුල් අසුන් අරා සිටිනවා. ඔබ දෙපළ ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ වැඩි ලංකාවේ නෙමෙයි ඉන්නේ නේද? ඔස්ට්‍රේලියාවල ඔස්ට්‍රේලියාවේ පදිච්චලා ඉන්නේ නේද? මට මේවි දැන් මේ ඔබ ගායනා කරපු ගීතයත් එක්ක මේ එක පාට ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. එදාරෑ ගීතේ ඔබේ පියාගේ අතිශය ජනප්‍රිය ගීතයක්, ඔබත් මේක හොඳටම ගායනා කරනවා, ඔබත් ජනප්‍රියතරපත් කරන මේ ගීත ගායනා කළා. මේ දැන් මෙතන හරි දයෝබර සිද්ධියක් තියෙනවා. ඔබේ පුතාගේ සේනය වෘත්තීය ගුවන් නියමුවෙක් වීම. දැන් ඔහු මෙල්බර්න් බී RMIT විශ්වවිද්‍යාලයේ ඒ ගුවන් නියමුව පාඨමාලාව තමයි හදාරන්නේ. ඔහුගේ පරමාර්ථය වෘත්තීය ගුවන් නියමුවෙක් වීම. දැන් දයෝබගත කතාව තමයි ඔබේ පියාණන් ගුවන් වානාවල යන්න කිසිසේත් කැමැත්තක් දැක්වුව කෙනෙක් නෙවෙයි. මං අහලා තිනවා කවදාවත් පිටරට ගියල මොකද ගුවන් යානාවල යන්න තියෙන අකමැත්ත නිසා. හරි පොඩ්ඩක් කියන්නකෝ ඉස්සෙල්ලා මේක. ඇත්තටම මේ දැන් ගුවන් යානාව ඉතින් එයාට රාත්‍රී ගොඩක් මම 970 ගණන් වල මේ විදේශ සංචාර ගොඩක් ආවා. මේ එකාර ගොඩක්ම ලන්ඩන් වල තමයි මම දැන් ෆෝස් මුලින් පටන් ගත්තේ. මේ රාත්‍රී ගොඩක් අය කතා කරලා ලන්ඩන් ඉතින් රාත්‍රී කොහොම මේ නැවෙන් ඉන්න පුළුවන් නම් මම එන්නල් නැත ලන්ඩන් නෑට වෙටෙන්නේ කියන්නේ අහලෙන්ද? මේක ප්‍රශ්නයක් නෑනේ. ලන්ඩන් නෑට වෙටෙන්නේ කියන්නේ මම මේ සින්දු කියනවානේ මේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ගොඩක් අය උත්සාහ කරා. ඉතින් ගියම නෑ. රට නෑනේ. ඔව් ගියම නෑ. මේ රජ දන්නා මොකද හේතුව කියලා ඒක හරියට මොකද? හේතුව මං හිතන්නේ මේ ඔබ අහලා නෑ කවුද තාත්තා? නෑ එයාගේ පොඩි බියක් තිබුණ ආශ්‍යාන්තරාව කඩාගෙන රටේ දෝ කියලා. මොකද ඒ දැන් එක්තරා යුගයේ මම දැන් 70 ගණන් ගල මේ යාපනයේ සංගීත ප්‍රසංග පැවත් වෙනවා. ඒතකොට මේ සියලුම ගයි ගයි කව ප්ලේන් එකේ තමයි යන්නේ. තාත්තා එන්නේ කොච්චි. හා ඔව් එයා කොච්චියල් තමයි එන්නේ. චරිත කට්ටිය විනාඩි 45ක් විතර යනවා. මෙයා ඉතින් පය 8ක් විතර ගිහලා තමයි එන්නේ. ඉතින් ඒකදාසක් ඔය මට ඔය වර්ණ ගායකගෙනම මේ ප්ලේන් එක ඇවිල්ලා ආපෝ මේක කඩන් වැටේ මේක හරියන්නේ නැහැ. මම යනවා නැහැ ලගිලා රත්මලාලි ඇරිලා ගියාලු. ඉතින් නමුත් ඒවට ඉතින් මේ ගීතේ ඉතින් ගොඩක් හිතන්නේ තාත්තා ගුවන් ගතුනා කියන හැඟීම තමයි තියෙන්නේ. ඒක තමයි. පවන් පුතා ඔබ මම පොඩ්ඩක් ආයි මතක් කරගන්න කැමතියි මේ ඔබේ අනාගත බලාපොරොත්තුව. මොකද මේ ගුවන් යාන නියමයක් ගැන හිතුනේ? ඇත්තටම පොඩි කාලේ ඉඳන් පොඩි වයසේ ඉඳන් මම කාර් වලට නෙමෙයි කැමති. ආ. පොඩි කාලේ කාර් එකයි ප්ලේන් එකයි එක ළඟ තිබ්බොත් මම හැම වෙලේම යන්නේ ප්ලේන් එක ගන්න. ඒක පොඩි කාලේ ඉඳන් ආසාවක් තමයි. ඉතින් ගොඩක් කට්ටියගේ ආසාවක් තමයි. හැබැයි මම ඒක පොඩි කාලේ ඉඳන්ම මේව කරගෙන ඇවිල්ලා මට මේ හොඳ වෙලාවට මට ඔස්ට්‍රේලියාව යන්න හම්බුණා. සමහර විට මම ලංකාව හිටියත් මට ඒ සල්ලි නැති වෙයි කරන්න මට හිගිලා මට මේ ස්කෝලර්ෂිප් අරගෙන හම්බෙලා තමයි මම මේ තැනට ආවේ. ඉතින් ඔව් ඉතින් මම වල සතුට වෙනවා. අද මම තනියෙන් ප්ලේන් එකක් අරන් ගිහලා තියෙනවා. ආ ඔව්. එතකොට තව අවුරුදු දෙකම අරගෙන විතර මගේ සීනේ ඇවිල්ලා පැසෙන්ජර් ජෙට් සරයන්. ඉතින් මම හිතනවා කවුදරි එතනට යන්න පුළුවන් ඉතින්. ඔව් අපි සේවය කියලා ප්‍රාර්ථනා කරනවා. නිකන් හිතෙන්නේ අපේ රටට ඇවිල්ලා සේවය කරන්නද එහෙම නැත්නම් මේ යුරෝපීය රටකට වෙලා සේවය කරන්නද? ඒකයි ආසාවන් තියන්නේ අපේ ෆ්ලැග් එක අරන් යන තමයි කියන්නේ. ශ්‍රී ලංකා ඇලයන්ස් ෆ්ලැග් එක. මොකද ඒක බානකට වෙන රටකටවත් දැකලා ඇති අපේ ආලංකා මේ ක්‍රාෆ්ට් එක බානකට අයිනින් තියෙන ෆ්ලැග් එක. ඒක ලොකු මේකක් දෙනවා නේද ඒක ෆ්ලයි කරනකොට. ඉතින් කවුදරි ලංකාවට තමයි ඩ්‍රීම් එක තියෙන්නේ. වෙන තැනකින් හමුනොත් එතනට යන්න. ඔබේ උත්තුංග ප්‍රාර්ථනාව එසේ මිස්ටර් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි අහන් අපි ඊළඟ ගීතේට සුලගේ පාවී. සුලංගේ පාවී
වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගිනා මා පෙතූ පෙතුම් සිහින විමානෙන් ගිනා මා සිතූ සිතුම් දිහා නිත් උනින් බලා හැකියු රහස් පතා නැසබෙවුනේ සුළඟේ පාවි ඇවිත යාවි මා සිතූ සිතුම් සිහින විමා නින්කෙනා මා පෙතූ පෙතුම් සිහින විමා නින්කෙනා මා සිතූ සිතුම් සිතුම් සිහින විමානෙන් ගිනා මා පෙතූ පෙතුම් සිහින විමානෙන් ගිනා මා පෙතූ පෙතුම් ජයන්ත ඔබට මතකද මන් දන්නේ මේ ලංකාවේ විප්ලම්බ සුංගාරේ පියවරු දෙන්නෙක් ඉන්නවා දෙන්නගේම නම මිල්ටන් එක්කෙනෙක් මිල්ටන් පෙරේරා අනිත් එක්කෙනා මිල්ටන් මල්ලවාරච්චි දැන් මම මේ කියන්නේ මේ රනිල් මගේ පෞද්ගලික අත්දැකීමක් හරි මට මේ කාලේ හොඳට මතකයි 70 දශකයේ මැද භාගයේ හෝ අග භාගයේ මට මතකයි අපි නව යෞවනයේ ඉන්න අය හරි දැන් තරණෝ කියන්නේ අපිට ටිකක් වැඩිමල්ලයිනේ දැන් ඒගොල්ලෝ අතර එතකොටත් ජනප්‍රිය මිල්ටන් පෙරේරා ඩෝල ගග අඩාඩ කියන්නේ අර මිල්ටන් පෙරේරා හැබැයි ඒ අතර තමයි මිල්ටන් මල්ලවාරච්චි ඉන්නේ දැන් අපි වහාම ආකර්ෂණය වන්නේ මිල්ටන් මල්ලවාරච්චි එකක් තමයි ඒ ප්‍රවේශය ඒ හඬ ගායනා විලාසය සහ ගීත ආකෘති ඒ ඔක්කොම අර මිල්ටන් පෙරේරා තිබ්බ චලන වෙනස් ඒතරම් මිල්ටන් පෙරේරා සිය ජනප්‍රිය හැබැයි දැන් මේ මනුස්සයා බොහොම අහිංසකව වැඩි ඔය කාලේ අපිට වැඩි දකින්න වෙයි දැන් වගේ ප්‍රෝ රූපාරී ප්‍රෝග්‍රෑම්ස් නිතර කතා බහ ඒව දකින්න හම්බෙන්නේ නැහැ නේ අපිව මෙයාව හම්බෙන්නේ ගුවන් විදුලියෙන්මයි එහෙම නැත්තම් මගුල් ගෙදරක අර තැටි වාදන යන්ත්‍රයකින්මයි වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ අපි ඇහුවහම ඕක අපි හරියට අහගෙනම ඉන්නවා පස්සේ සංගේ සඳරසවලදී මම දැකලා තියෙනවා ඒ සංගේ සඳරසවලදී මිල්ටන් මල්ලවාරච්චිගේ ස්වභාවය හරි වෙනස් අර අර පර්ෆෝමටිව් නෑනේ ආවනි ඇත්තම ධානාශීලීව ගීතේ ගායනා කරලා ඒකත් හරි හරි අමුතු වැඩක් ඉදී ඒ වගේම මට මතකයි ඔය අපි ඉස්සෙල්ලා කතා කරේ තියා වරක් සංගීත අපි මතකද මේ චිත්‍ර කතා ගැන දැන් චිත්‍ර කතාත් ආපු කාලේ ඔය කාලේ ඔය චිත්‍ර කතා ගැන අද දෙල්ලාට්ටි වගේ ඒ හරි ජනප්‍රිය කාලේ ඔය චිත්‍ර කතාවලත් බොහෝ වෙලාවට මේ සින්දු යනවා සින්දු කැලිය යනවා
ඒවට පාවිච්චි කරන තරම පාවිච්චි කරන්න මිලට මල්ලා නැති ඔය දැන් ඔබ ගායනා කළ ගීතේ හරියට චිත්‍ර කතාවල මම දැකලා තියෙනවා ඉස්සර. ඉතින් ඒ වගේම පාසල් හිස් පාසල් ප්‍රේමයේ තුල අතිශය ජනප්‍රිය මේ ගායකයෙක් බවට පත් වෙලා හිටියා. දැන් මං අහන්නේ රනිල් මං අහන්නේ ඔබට මිල්ටන් මල්ලවආරච්චිව දැනුනේ කවදාද කුමන ගීතයකින්ද? ඇත්තටම මට මේ කුඩා කාලේ නම් එහෙම වැඩි දැනීමක් තිබුණේ නැහැ. ඉතින් අපේ මේ මුලින්ම තේරෙන පටන් ගත්තේ දැන් තාත්තා ජනප්‍රිය කියලා අපි මේ ඉස්කෝලේ යනකොට මොම්ම තින් මේ දැන් මුලින් මේ කාලේ තිබ්බේ තැටි වර්සේ කැසට් ආවා. ඊපස්සේ ඉතින් පත්තර වලින් තමයි ඉතින් තියෙන්නේ. ඊපස්සේ රූපාණියේ වගුත් නැහනේ. ඉතින් මිනිස්සු ඉතින් මේ කතා කරන්න පටන් ගන්නවා. ඉතින් අහනවා මේ අවලගේ පුතා නේද ඉතින් මේ ඉස්කෝල් ගියාම. ඉතින් ඊපස්සේ ගෙදර ආපුවාම ඉතින් ওই රෙකෝඩ් ඒ කැසට් ඕ මේ ඉතින් බලලා තාත්තගේ මූණ තියෙනවා. ඉතින් ඒ කාලේ මංගේ වැඩ තමයි තාත්තගේ නම කපලා මගේ නම උඩින් ගාගෙන. ඒ රෙකෝඩ් තිබුණා මං ගාව ගෙදර නෑ. කියන්නේ මේ මිල්ටන් කියන එක කපලා රනිල් කියලා ඉංග්‍රීසියෙන් උඩින් මම ලියා ගන්නවා. ඒක එතන ඉතුරු දැන් ටයිම් වල වරච්චි තමයි මේක. ඉතින් මේ ඉතින් අතරම තාත්තා එහෙම කැපුවගේ තාත්තා කැපුවගේ නෙවෙයි මං කිව්වේ. ඒත් අර මට දැන් මටත් මේක ඕනේ කියන එක තමයි මට හැඟුනේ. ඉතින් අතරම මේ ඉතින් අපි කුඩා කාලේ අපේ ගෙවල් වලට ආවේ මේ වික්ටර් රත්නායක, එතකොට බච්චා දෝතිපාලයන්, මිල්ටන් පෙරේරා, කරන් සිජේවර්ධනයන්, ඉතින් ප්‍රියා සූර්යසේන, ඉතින් මේ වගේ ඉන්ද්‍රාණි පෙරේරා, ඉතින් එතකොට සනත් මල්කාන්ති ඇන්ටි, ඉතින් වගේ ජනප්‍රිය එකල හිටපු ජනප්‍රියම ගායක ගායිකාව තමයි අපි නිතරම ගෙදර ඉතින් රොක් වෙන්නේ. ඉතින් ඉතින් සංගීත අධ්‍යක්ෂවරුත් ජනප්‍රිය මේ කල හිටපු අය. ඉතින් මේ අය නිතරම රොක් වෙන ඉඳ ඉතින් ඇත්තරම මේ අපි හිතුණා මේ අය මහා ලොකු දැවැන්ත දෙයක් කරපු චරිතයක් කියලා හිතුණා ඇත්තටම පොඩි කාලේ. අනිල් ඔබට වඩාත්ම දැනිච්ච ගීතේ මොකක්ද ඒ කාලේ තාත්තගේ? තාත්තගේ එක ගීතයක් කියන්න බෑ. හැම ගීතෙම ගොඩාක් දැනලා තියෙනවා. මොකද තාත්තගේ මේ ගායනා කරපු හැම ගීතයක්ම වගේම ජනප්‍රිය වුණා. මම හිතන්නේ මේ මම හිතන්නේ ලංකාවේ හරි විරලයි එවැනි ගායන ශිල්පියෙක්. මොකද ගැයු ගැයු සෑම ගීතයක්ම ජනප්‍රිය වෙනවා කියන්නේ ගායකයෙකුගේ පුදුම පෙරපිනක්. දැන් ඇත්තටම දැන් මේ 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 වර්ෂවලට වුණත් ගීත තෝරද්දී මම ගීත 15ක් කරියම මේ නිෂ්පාදක කරකෝ අනේ මේ 15ම ගහුවා නම් තමයි හොඳ කියලා. 15ම ගහන්න බෑනේ ඉතින් 7යිනේ ගන්න පුළුවන්. ඉතින් තාත්තට මේ මමත් උඩා ගන්න මාසෙ තාත්තගේ මදුමල ගීතේ මම ගොඩක් ආසයි. මොකද තාත්තත් හරි මාසයේ ගීතේට එකක් කියලා තෝරන්න බෑ. මම තාත්තේ හැම ගීතේම වගේ ආසයි. පුතා පවන් මට ඔබට අහන්න තියෙන ඒ ප්‍රශ්නේම තමයි මේ ඔබ සීයව දැකලා තියෙනවද? නෑ, අතන සීය නැති උනේ 98 මාර්තු. මම ඉපදුනේ 99 අප්‍රේල්. මෙහෙමයි, දැන් සීයා කියන කාරණා අමතක කරන්නකෝ. ඔබට මිල්ට මල්ලව ආරච්චි දැනුනේ කවද්ද කොහමද? මම ඉපදුනේ වෙනම වර්ෂයකින්. ඉතින් සීය නැති වෙනකොට එයාගේ අර ලෙජෙන්ඩරි ස්ටේටස් එකේ හදලා ගිහින් ඉවරයි. ඉතින් අපි ඉස්කෝලේ යන කාලෙ ඉතින් සීයා කියන ලොකු කැරක්ටර්ක්. ඉතින් පොඩි කාලෙම දැනුණා මං සීයා ලොකු චරිතයක් කියලා. මේ තාත්තා ගායනා කරනවා කියලා දැනුනේ අපි ඕස්ට්‍රේලියාවට ලං වෙලා යන්න ලං වෙනකොට තමයි. හරි, අපි යන විරාමයකට. රනිල්, දැන් පියාගේ ගීතවලට අමතරව ඔබ ඔබේමත් ගීත ගායනා කළා නේද? ඒ අතර කිසියම් ආකාරයක පරේෂාත්මක ගීතයක් ඔබ ගායනා කරනවා මේ හර්ෂ බුලත්සිංහල සමඟ. ඒ ගීතය තමයි මගේ මලයි කියන ගීතය. දැන් එහි පද රචනය ලූසන් බුලත්සිංහල, සංගීතය හර්ෂ බුලත්සිංහලමයි. මේක ඔබ මට මතකයි ජාතික තරුණ සභාවේ ප්‍රසංගයකදී ඔබ ගායනා කළා. මේක කරේ මගේ CD එකට තමයි කරේ 94 දි කරේ. ඔව්, මේක ජනප්‍රිය වුණේ 96 දි. එවකට මේ රූපාණී තිබුණා මේ සංගීත වැඩසටහන මේ 31st night මේ සින්දුව මේ ගියා. ඉතින් ඇත්තටම මේ සින්දුවට මුලින්ම වාදනයේ උනේත් මගේ දැන් ජයන්ත අයියා තමයි මේ කීබෝඩ්ස් ගෙවුවේ මේ ගීතේ මුලින්ම. ඒක සංගීතයත් නේද වාදනේ උනා මේ ගීතේට මේ මුල් පටිගත කිරීම වලට. ඔව්. ඉතින් මේ එවකට ඉතින් මේ
තරුණයෝ ඇතර මෙවැනි පරීක්ෂණාත්මක ගීතයක් කළ තිබුණේ නැහැ. ඔව්. ඔව්. ඉතින් අපි ඒ අභියෝගය බාරගත්තා. ඉතින් මේ නමුත් ඒක අපිට ඉස්සරහට අරන් යන්න බැරි වුණා. ඉතින් අපි මොකද ඒ හේතුව මේ දැන් අපි ඇත්තනම අපේ මේ ඊට පස්සේ තාත්තලගේ නම් වෙනවනේ. මේ නම් එක්ක හරි අමාරුයි මේ වැඩේ ගන්න. අපිට එහෙම එහෙම නමක් තිබුණ නැත්නම් සමහරක් විට අපි මේ වගේ එකක් ආවනම් අපි වෙන තැනකට යන්න බලුවා. දැන් මෙහෙම එකක් ආපු ගමන් මිනිස්සු බයින්න පටන් ගන්නවා. අනිල් මල්ලාරච්චි කියන එක අපි අනන්තාවයක් හදාගෙන උත්සාහ කරා මේ ගීතවලින්. නමුත් ඒකට මේ දැන් ගොඩක් වෙලාවට අපිට එහෙම ලොකු සපෝට් එකක් හම්බුන්නේ නැහැ. අන්තික ඒවකට මීඩියාත් බොහොම ටිකයි තිබුණේ. එහෙම නිකන් ලොකු සහයෝගයක් හම්බුන්නේ නැහැ අපිට. ඉතින් මේ දැන් ඇත්තටම දේව කාලේ YouTube වගේ අර අද වගේ තිබුණා නම් අපිට සමහරක්ලි මීටවලා ගීතේ එහාට අරගෙන තිබුණා. නමුත් ඒ කාලේ හැටියට මේ ගීතය ඉතාමත් ජනප්‍රියුණ තරතරෙන් ඇත. රනිල් මට ඔබේ වේදනාව තේරෙනවා. ඔක මම හිතන්නේ ජයන්ත මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් එකක් තමයි දැන් මිල්ටන් මල්ලවආරච්චි වගේ ගායකයෙක්ගේ ව්‍යෝව මිනිස්සු මානසිකව පිළිගන්නේ නැහැ. ඔව්. දැන් භෞතිකව පිළිගත්තට මානසිකව පිළිගන්නේ නැහැනේ. ඔව්. එතකොට මිනිස්සුන්ට මේක මේ ඥානෙ කොහෙන් දෙන්නේ? එතන එයා හිතනවා මිල්ටන් මල්ලවආරච්චි කියලා. එතකොට එයා මං හිතනවා ප්‍රසිකයා අර ආකෘති ගත කරනවා ඔබ ඔබත් මිල්ටන් මල්ලවආරච්චි කෙනෙක් වශයෙන්. ඒක හරි පොඩි මේ මානසික ප්‍රශ්නයක් මම හිතන්නේ. හැබැයි මට පේනවා නමුත් ඒ නිසා ඔබට හානියක් වුණා ඔබ ඔබට ලොකු ප්‍රශ්නයක් වුණා කියන එක ඔබ හොඳ කතාවක් කිවි. මේ කොහොම වුණත් දැන් මේ ගීතය ඇත්තට මම නම් කැමතියි. මේක හරිම මේ ආකෘතිමය වශයෙන් සම්පූර්ණ වෙනස් අසීරු ගීතයක් ගාන ගන්න දෙන්න මම හිතන්නේ. ඔව් ඒවකට මම හිතන්නේ මේ ඇත්තට මේ ගීතය දැන් බොහෝ විට ගොඩක් ගායකයෝ ගාන කරේ එවකට ගීත ගුවන් විදුලියට. මේ ගීතය ඇතුළු ගුවන් විදුලි ගීතයක් නෙමෙයි. මේක ප්‍රසංග කියන්නේ මියුසිකල් ටෙලිවිෂන් එකට කරපු සින්දුවක්, එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් ඒකෙදි භාෂාව මේ වෙනස් කරා, සංගීතය පැත්තේ වෙනස් කරා, ගායන ශෛලියත් වෙනස් කරා. ඉතින් අර මේ එතකොට මේ සින්දුව අර අපි එතකොට අවුරුදු 21 විශ්වකර බොහොම සාබාල තරුණයෝ දැනුත් තරුණ තමයි. ඊට වඩා අපි අපේ අර තරුණ කාලේ අපිට අර තිබ්බ අර විසෙට් එක තමයි මේක එන්නේ. ඉතින් එතකොට මේ එවකට ඉතින් හිටපු තරුණ තරුණයන්ට ඉතින් මේක සමහරයට බොහොම කැමති වුණා ඒගොල්ලෝ. සමහරයට එක පාටම එක තේරුන්නේ නැහැ මොකද්ද මේ අලුත් මියුසික් සල් නම් දැන් නම් ගොඩාක් මියුසික් සල් තියෙනවා. දැන් අතන් දැන් තමයි මෙයාගේ සින්දුවක් එන්න ඕනේ මං හිතනවා. හොඳයි අපි ගායනා කරමු. මල සරසාගෙන මල් නැල වෙනකොට ඒ මල ටුටුවේ මමයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි ඒ මගේ මලයි මලවට කරගෙන මල්හින ඒ ළඟ සිටියේ මමයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි ඒ මගේ ගැට මුදුනින්
පිටුපායනකොට ආපහු හැරී බලා ඉනෙහුනේ මටයි හිමිකාරයා මමයි ඒ මගේ වැඳගෙන එන විට යන්නට ඉඩහැරලා අත වැනුවේ මටයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි තරගට අපි උරු හරුමකම් කීවට කැලේ පිපෙනක මල දයාලු කැලේ පිපෙන මල්වලට පැණිගොඩ බඹුරු වැටමයින් බඳින්නේ නෑයාලු පිපුණු වලට සුරංග ලක්ෂේ පස්සෙන් යන්නේ අපි වගේ යාලු ගිම්හනේ දුර්ගන්නට වැසින් මිසක් විනෙන් පිටක් නෑයාලු පවන් ඔබ දෙදෙන තාම අපූරුට ගීත ඉදිරිපත් කළා. රනිල් මේ හැර තව මොනවද තියෙන ඔබේ ස්වාධීන නිර්මාණ? දැන් මම මුලින්ම මේ ගීත ශිෂ්‍යට ආවෙත් මගේම මේ සින්දු 12ක් ඒ කාලේ මම මල්මාවතේ කියලා ගීතයක් ගොඩ දෙනත් කොනා රෑ තාරකාව සඳුන්ව සාවි මේම දැන් ඒ කාලෙත් මගදන්නේ මේ ශක්ති සංගීත කරන හැමෝමුත් නෝ අපි අලු සින්දුවක් ගහනවා දින අනිත් සංගීත කරන පරණ තාත්තා සින්දුමයි ගැහුවා ඉතින් ජයන්තයලා ආපු දවස්වල ගැහුවා ඒ සින්දු දෙක ඊට පස්සේ දැන් මේක රනිල් මල් මගේ මලත් එක්කම තව සින්දු මේ 12ක් කර අලුත්ම ඒකේ අඳුරට උරුවි මගේ මල එතකොට මේ අද දවස කරේ 2003 දී තමයි ඇල්බම් එක කරේ ඒක අඹයාලෝ අද දවස මේ වගේ මගේ සින්දු තියෙනවා අපිට පොඩ්ඩක් මතක කරන්න පුළුවන්ද එකක් දෙකක් පද කීපයක්වත් අද දවසයි මල පොඩි කැල්ලක් කීයට ඇගි බොහොම ජනප්‍රියයි සින්දු මං කියන්නේ ඒ සින්දුවට මං දන්නේ නිලුම් වාදනය කරා ජයන්තයත් මං කියන්නේ වාදනය කරා ඉතින් මේ ඒ කාලේ ජනප්‍රිය වුණා ඒ ගීතේ ඉතින් මේ අර වුණේ මේ අපි ඒවා ඉස්සරහට අරන් ගියේ නෑ ඒක තමයි ගොඩක් හේතුව මේ අපි දැන් ගොඩක් ලාද අපිට ප්‍රසංග වේදිකාවට ගියාම ඇත්තටම ගායනා කරන්නේ තාත්තගේ ගීතම තමයි ඉල්ලන්නේ ටක් ගාලා ඒක ඉතින් අපෙත් ලේසියට අපිත් ඒ ටිකම කියලා ගෙදර යනවා අපි. ඉතින් ඇත්තටම ඉතින් දැන් නම් ඉස්සරහට මට හිතනවා මේ ටික කියවන හොඳයි කියලා මේ අයිට අදාන බෝල් දැන්. ඔව් ඒවත් තව අලුත් ගීතත් කීපයක් නිර්මාණය කරන්න අපි නම් කියන්නේ. ඔව් තව ගීත කීපයක් හදාගෙන ඉස්සරහට දැන් තව ආසාව තියෙනවා. හරි ඔබ ඊළඟට තෝරගෙන තිබෙන්නේ තාත්තගේ තාම ජනප්‍රිය ගීතයක්
අවසර නැත මට ඔබ අත ගන්නට බැමි බැඳ ඇතලව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කරගනිමි ළඟද දැන් මම වරෙන් මං නැත්තම් දෙනතොට කියලා එහෙම ගන්නේ මේ කියන්නේ ඔව් මෙබැන්නම් මානේ ලැබුණ ආත්මය හරි ඔව් කවද හරි ඊළඟට බාන්න ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබ සිහින ලෝවේ අර අරහා දේව රිදවන්න කැමතිද දැන් ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හඳ තුල ඉන්න නැතුව නෙවෙයි දැන් මේවා වැඩ කරානේ දැන් මේ වැඩ කරත්තා මේ සමාජයේ වැඩ කළා ඒ වැඩ කරපු නිසා තමයි හොඳට බලන්න මං කියන්නේ බොරුද කියලා මම පත්‍රකාරයෙක් ඉදිරියට දන්නවා ඒ පැරණි පුවත්පත් වල හොඳට අරන් බලන්න ඔය වෙනෝයික තපරාදන බලන් තිබුණා හැබැයි මෙහෙම මිනිස්සු බැරුන්නේ නැහැ මේ 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 අපේ ආදරෙන් බැරුණා ආදරේ පරාජය වීම මිනිමරන්න හිතක්ුණේ නැහැ ඒක කලාතුරකින් හදයක් වර්ධා වෙන්නේ නැති සුලභ ප්‍රවණතාවක් වශයෙන් ඉතින් මම කියන්නේ මේ 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 මිල්ටන් මල්ලවාරච්චිලා මිල්ටන් පෙරේරලා ජෝතිපාලලා එම් එස් පරාන්දුලා මේ මේ අය කරපු තාම අපි විභාග නොකරපු මහා කලාපයක් තියනවා කියලා මම හිතන්නේ මේ ගීත වලින් සමාජයට කරපු වැඩේ. ඉතාලම පහල රසිකයාගේ ඉඳන් අන්තිම ඉහළ විදග්ධය දක්වාම එකසේ රස විඳින්නේ කොහොමද? දැන් ඔය ඉස්සර මේවා ගැන මම හිතන්නේ මේවා මේතර අගය කළෙත් නැහැ කාලේ. එහෙම හෙවුත් තියෙනවා. නේද? ඔව් දැන් අතනම දැන් මේ ගීත අතනම මේවා මේ රෙකෝඩ්ස් වල සින්දුනේ. දැන් දැන් තාත්තලගේ ගීත අතනම ගුවන් විදුලි තහනම් උනානේ. තහනම් කියන්නේ දැන් මේ ඒක ඩ්‍රම්ස් දාන්න බෑනේ සින්දු වල. ඩ්‍රම්ස් ගාව සින්දු ගුවන් විදුලි වාදනය කරන්නේ නැහැ. ඔව්. ඉතින් තාත්තා 1975 පස්සේ සර්ලිගි ගානා කිරුම් සම්පූර්ණයෙන්ම නවත්තුවා. සර්ලිගි ගානා කන් ගියේ නැහැ. මොකද ඇතන වික්ටර් අංකලුයි ප්‍රේම් අංකලුයි තමයි මේ තාත්තව මේ මුලින්ම මේ බොරුවක පාවෙන මුල්ම ගීතඩි කරන් පස්සේ 69 දී ආපෝ සර්ලිගි වලට තාත්තව එක්කංගී වික්ටර් අංකලුයි ප්‍රේම් අංකලුයි තමයි මේ දිනකරන් කාලු පළඳා මේ ඒතොර දෙයදර විලිකුන් සුන්දරත්වෙන් පිරි ඔය සින්දු ටික හදලා තමයි සර්ලිගි ඊට පස්සේ 75 පස්සේ තාත්තා සර්ලිගි කිව්වේ නැ මේ මේ සින්දු ඔක්කොම ආවේ ඒ බකවන් මොකද මේ මේ ඩ්‍රම්ස් කියන සින්දු ඒ කාලේ ගොල්ලින් තහනම් කරා හැබැයි මේ ගීත ගැහුවේ සිංහල බීම් එක නෙමෙයි ඉංග්‍රීසි බීම් හා ඒකයි මේ සින්දු ඉතාමත් ඉක්මනින් මේ ඒ ඒ එවකටිටුපු ඉංග්‍රීසි ගීතන ප්‍රජාව බැලඳගත්තේ මොකද එදාරය අවසන් මට යුරු කලා මානස ඔබ මහායදා රන්මසු නැ කියා එතකොට දැන් ක්ලරන්ස් අංකල් විසින්ද මේ ඔක්කොම ගැව්වේ මේ එලා මම මතක් කරන්නේ මේ විජේ කොරේ අංකල් තමයි ඇත්තටම ඒ ඉංග්‍රීසි බීම් එක ඒ කාලේ හිටියේ එයා මේ ටික ටක් ගාලා ගහුවා මේ ඉංග්‍රීසි බීම් එක නේ එතකොට මේ ඉංග්‍රීසි සින්දු අනත් බැලුවා අම්මා මෙහෙම සින්දුත් තියෙනවා නේ කොහොමද සිංහල සින්දුල ඊට පස්සේ මේ සීටී අංකල් මේ ඔන්න තාත්තලව මේ කෙලින්ම ඉංග්‍රීසි සින්දු අහන අයට ලඟු නැතුව මේක මේ ගීත ඇත්තරම මේ රෙකෝඩ්ස් වලින් ඇහුවා මේ 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 ඇත්තරම මේ ගුවන්විදුලි සිංහල සේවයේ මේ වදිනේ කරේ නැහැ හොඳ අපි ගායනා කරමු අවසර නැත මට ඔබ අත ගන්නට අවසර නැත මට ඔබ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර කනිමිලා දේ වන්නට නොහැකි වලත වෙන මාපියස ඔබ සයුර නොවේ අවසර නැත
mate obe ate gannete bemi bende ate nove satre dese සත පන්නට මහද තුලයිද නැතිව නොවේ අවසර නැත මට ඔබ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ පවන් ඔබ ගායද්දි මට දැනෙන්නේ ඔබේ සීයාගේ මුල් කාලේ ගායනාවල එන හඬ මාධූර්ය බා පුදුමාකාර විදිහට ඔබට පිටත වෙනවා. පවන් මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න කියලා කොච්චර කල්ද? දැන් අවුරුදු 11ක් 12ක් විතර. අවුරුදු 12ක් 11ක් තරක. හැබැයි ඔබ හොඳට සිංහල කතා කරනවා. ඔව් ගෙදර ඇතුළම සිංහලෙන් තමයි කතා කරන්නේ. මම අහන්න යන්නේ දැන් ඔය මේ එහෙ සමාජ දෙකක් අපට හම්බ වෙනවා. එකක් තමයි ඕස්ට්‍රේලියානුවන්ගේ සමාජය. ඔබ ඇසුරු කරන ඔබේ මිත්‍රයෝ, ගුරුවරු, හිතමිතුරෝ. අනිත් පැත්තෙන් සිංහල සමාජය. අපේ ගිහිල්ලා එහෙ කලින් කියලා ඉන්න සිංහ. හැබැයි දැන් මේ නොයෙක් උත්සවවලදී ගීත ගායනා කරනවා ඇති. ඒ ගීත සංසරණය වෙනවා ඇති. තොර අපි දන්නවා දැන් ආම බටහිර ගීත මහා සාල ප්‍රමාණයක් ඇසුරු කරන ඔබේ වයසේ ඉන්න අය දැන් මිල්ටන් මල්ලවාරච්චියේ ගීත ඕන තරම් ජනප්‍රියයි කියලා මම හිතන්නේ. කොහොමද ඒක වෙන්නේ ඔබ හිතන්නේ මොකද? මට නම් හිතෙනවා කෙටි කිව්වොත් මේවා සරල ගීතනේ. ඒ කියන්නේ සරල ගීත කියන්නේ අර සරල ගීත නෙමෙයි. මේක අපිට තේරෙන භාෂාවනේ. දැන් මං වගේ කෙනෙක්ට අවසර නැතුවට ඔබ අත ගන්නද බැමි බැඳ ඇතලව සතර දේ මට තේරෙනවා. අද වගේ ගීතයක් ගත්තොත් අද කියන්නේ මම ඔයාට මලක් තියන්නම්, ඔයා ගියාට පස්සේ මම ඔයාට මලක් තියන්නම් ගිල වඳින්නන්නේ. දැන් මේක එනමුද උපදින හැම භාවයකින්ද මතෝ මෙහෙම කර ගනිමුදද? ඒ කියන්නේ තින් දැන් මේ ආත්මේ නැති වුණොත් හරි මං ඊළඟ ආත්ම ගන්න. ඒ කියන්නේ අද සින්දු ඇවිල්ලා මේ ආත්මේ නැති වුණොත් මේ ආත්මේ මං මැරිලා හරි වාව ගන්නවා. එහෙම ගන්නේ. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ මේ ගීත අදටත් ප්‍රසිද්ධ. අනිත් එක මේ ටියුන්ස් මාර චැචි ටියුන්ස් දෙන්නේ කියන්නේ බටහිර ගීතත් එක්ක සංසන්දනය කරනකොට අපි ගමු එරික් ක්ලැප්ටන් වගේ ගායකයෙක්. එරික් ක්ලැප්ටන් කියන්නේ මම හිතන්නේ බටහිරේ ක්ලරන්ස් විජයවර්ධන. චැචි ටියුන්ස් තාමත් අපි සින්දු අහනවානේ. ඒ ඒ ඒ රස තමයි මම හිතන්නේ තාමත් මේ රැඳිලා තියෙන්නේ මගේ වයසේ කට්ටිය අතරේ. හොඳයි පවන්, අපි යමු විරාමයකට. රනිල්, ඔබේ මිලක තෝරා ගැනීම හරි අපූර්ව ගීතයක්. මේක මං හිතන්නේ ජන්ත මේ ඔය මිල්ට මල්ලවාරච්චි ගායනා කළ විප්‍රම්භ සුංගාරයේ ඇතුළත් ගීතවල රජ්ජුරුව කියලා මං හිතන්නේ. ඔයි මම්බ වන්න හිට් එක මං හිතන්නේ. තව මොන මොනවා තිබ්බත් මේකේ තිබිච්ච බලයත් ජනප්‍රියත්වයත් කිසිදාක අඩෝන්නේ නැහැ. අද පවා අතිශයම ජනප්‍රිය ගීතයක් පායා ආසඳ අඳුරු වලාවේ. මෙහි පද රචනය කරුණාරත්න අබේසේකර, සංගීත එම් කේ රොක්සාවි. කරුණාරත්න අබේසේකර කියන ගීත රචකයා. ඔබට මොන ගහලද මම හිතන්නේ ගොඩක් අය. මේ එහෙම මතකයක් නැහැ. මේ පොඩි කාලේ දැකලාදී මොකද මේ අපිට ඒතර වයස අවුරුදු 5ක් 6ක් විතර කාලෙනේ. ඉතින් මේ
එහෙම يعني දැන් ඡායාරූප දැක්කම මතක් වෙනවා පොඩි කාලේ අපි දැකලා දිනවා කියලා. එහෙම මේ ලොකු මතකයක් නැහැ. ඔව් ඔව්. ඉතින් මේ නමුත් එයා නිතර ආව ගියා. අපි ඔය තැනකොට එක්ක යනවා. මොකද මේ දැන් මේ සින්දු හදනකොට දැන් මේ මේ බොක්සම් මාස්ටර්ගේ වයිෆ් ගොඩක් දේවල් කියනවා මේ මේ ඉස්සර මිල්ටන් ඇවිල්ලා ගෙදර මේ වත්තර තමයි ලොක් අංකල් ගියේ තිබුණේ. මේ ගෙදරට ඇවිල්ලා මේ සින්දු ප්‍රැක්ටිස් කරලා මේ මේවා මේව කරලා ඉතින් අවට තාත්තා එනවා කොහමද ඉතින් ගැල ළමයි ඔක්කොම එදාට රොක්කංගල ගෙදරට පිටිරෙනවලු ඔක්කොම ඔටෝග්‍රාෆ් අරගෙන මේ තාත්තා බලන්න ඉතින් ඉතින් එදාට එනවා කොහමද ඉතින් හරිම සුන්දරයි ඉතින් ඉතින් අතර මේ ඒ මට ඒ කතා ගොඩක් කිව්වේ මේ රොක්සාමි මහත්මියට මම රොක්කංගේ වයිෆ් තමයි මට කිව්වේ මේ කතාව ඉතින් බොහොම දෙදෙනා ඉතාම හොඳ කුළුපග මිතුරන් තාත්තා රොක්කංක කියලා මම ආදරයට කිව්වේ. ඉතින් මේ යන තුරම රොක්කංක මම ඉතින් තාත්තගේ රෙකෝඩින්ග්ස් වලටත් සහභාගී වුණා මේ වයලින් වාදනයේ. ඉතින් ඇත්තටම මේ තාත්තට විශ්ව ගීත මම හිතන්නේ 12ක් 15ක් විතර හදලා තියෙනවා. ඉතාලම ජනප්‍රිය ගීත ගොඩක්. මේ බඳු කීර්තිමතුන්ගේ අසුර තමයි ඔබේ පියාගේ කලා ව්‍යාපාරේ පෝෂණය වෙන්නේ. අපි එහෙනම් ගායනා කරමු උපාය ආසද. සද අඳුරු බලාවෙන් මාතිදිරියේ දිම වැසුනා සෝකය තාපය පාලුව අතරේ ඉකි බිඳ හැඬුවා සුනා පායා සද අඳුරු බලාවෙන් ඉදිරියේ තිම වැසුනා අද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබේ දැතයි අද විමනේ විදු සිතුවම් කිලිටි කළේ ඔබේ දැතයි නොපැතු වියෝගය මහවරුසාවෙන් දැත දෙපය මගේ සීතයි දෙති පය මගේ සීතයි පාය ආසඳ අඳුරු බලාවෙන් මා ඉදිරියේ තිම වැසුනා පෙමිණි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම් ඔබ පෙමිණි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම් මගේ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යලි එන්නම් කොහි සිට හෝ යලි එන්නම් පාය ආසඳ අඳුරු වලාවෙන් මා ඉදිරියේ තිම වැසුනා සෝකය තාපය පාලුව අතරේ ඉකි බිඳ හැඬුවා සුනා පාය ආසඳ අඳුරු වලාවෙන් මා ඉදිරියේ තිම වැසුනා
ශ්‍රවණය කළ කී දෙනෙකුගේ හෘදේ ස්පන්දන වේගය වැඩි වුණාද කියලා කියලා දැන්නේ. රයිල් එකක් පේනවා මේ මේ හරිම අර පර්කෂන් ඔරියන්ටඩ් ගීත කීපයක් තමයි මුල් කාලේ මේ 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 විල්ටන් මල්ලවාරච්චිගේ ගායනාවල එහෙම ගතියක් දකින්න හම්බෙනව නේද? මම හිතන්නේ ඔහු ටිකක් ඔහුගේ මම අහලා තියෙනවා ඌ අර හුඟාක්ම අර ඩෝල වාදනයේ දක්ෂ ඔව් ශිල්පියෙක් කියලා. මුල් කාලේ මම හිතන්නේ මේ තාත්තා ගායකෙක් වෙන්න කලින් ඇත්තටම මේ ඩොලක් වාදකෙක් තමයි. මොකද මේ කාලේ මේ ඉකල් දිඹ මම හිතන්නේ සාජ්‍ය නේ ඔය දිඹනේ කාලේ මම හිතන්නේ තාත්තා මේ මුල් කාලේ ජෝකි අංකල්ට මිල්ටන් අංකල්ට එම්.එස්. අංකල්ට පැරණි ශිල්පීන්ට මේ ඩොලක් වාදනය කළා දිනවා ඒ කාලේ. ඊට පස්සේ තාත්තා මේ ලාසිනේ සංගීත කණ්ඩ මේ මේ නොයල් රන්සිංග අංකල්ගේ ලාසිනේස් ගෲප් එකෙන් තමයි තාත්තා මේ මේ අත්කල දැකෙක් වශයෙන් තමයි මුලින්ම එකතු වුණේ. ඒකතු වෙලා ඇත්තටම මේ දැන් ඔය ධාතු ගඳලා දරු හදලා ඒකෙත් මේ දෝරා එකයි සෝල් එක තාත්තා තමයි කිව්වේ තරුණ ජීවිතය අපේ විනෝදයෙන්. ඉතින් ඔය ගීත කියනකොට තමයි ඇත්තටම මේ මේ තාත්තගේ වොයිස් එක ඇහිලා මේ අපේ මොවින්ඩ්‍රුග අංකල් ආලා තියෙන තාත්තගෙන් මේ මේ කොළුවෝ මේ උඹට ඔතන ඉඳලා හරියන්නේ නැහැ, උඹ තනි ගායකෙක් වෙන්න ඕනේ, උඹගේ හඬ හරි ප්‍රබලයි කියලා තමයි තාත්තට මේ අවස්ථාවක් කරන් දීලා තියෙන්නේ මේ උරුග පාවෙන සිඳු ටිකය. ඉතින් මේ ඒ තාත්තා ගොඩක් හින්දි ගීතත් අහනවනේ, හින්දි ගීතත් තමයි ගොඩක් කියන්නේ. ගාම රසට හින්දි සිඳු ගිනු බලන අපේ තාත්තට. ඉතින් ඇත්තටම මේ මේ ඉතින් මේ මේ ඔරියන්ටල් සිඳු ගොඩක් තාත්තගේ ආභාෂයාවේ හින්දි සිඳු කිනුද තමයි. ඒකද ඊළඟට තෝරගෙන තිබෙන්නේ ඔබ තාම රසවත් ගීත තවත් මේ දෙහතර විලකුන් සුරත් ඵලයි කෙඩිකේ ධර්මවර්ධන කෙනයි ශිෂ්ට ගීත රචකයා නිර්මාණය කළ ගීතයක් ආචාර්ය විටරත්නායක මේ සංගීත නිර්මාණය මේ ගැන කියන්නකෝ රනිල්. ඇත්තම කෙඩිකේ අංකල් මේ මුල්ම ගීතය රචනා කරත් අපේ තාත්තට. ඇත්තම කෙඩිකේ අංකල් මේ ගීත රචනාවට පිවිසෙන්නේ මගේ තාත්තගේ ආරාධනාව මත. වික්ටර් අංකල් තමයි ඉතින් තාත්තට මොකද තාත්තගේ කිතුම අසල් වැසියා මේ ගෙවල් දෙක මේක ළඟ දිබ්බේ අන්තික අපි මේ රත්නායක පවුලේ මල්වාචි පවුලේ කියන බොහොම මේ ලෙන්ගතු පවුල් දෙකක්. ඇත්තටම මේ අපි කුඩා කාලේ සිටම අපි එකට සෙල්ලම් කරේ, එකට දහම් පාසල් ගියා. ඉතින් බොහොම කිතු පවුලක් ඉතින් මම ඔබ මේ ජයන්තයල කියනවා මේ මේ ලේසය ලය වැඩසටහන වික්ටර් අංකල්ලාත් ගෙනල්ලා මෙතනට පුළුවන් නම් ජයන්තයත් එක්කත් මේ කරලා මේ මේ වැඩසටහන ඉවර කරොත් මං එදාට තමයි මං මේ සතුටු වෙන්නේ. මේක මේක හරිම ලේසය දෙයක් වුණා කියලා මං හිතන්නේ. ඒකෙන් අවසාන කරන්න පුළුවන් නම් මේ වැඩසටහන ඉතාමත්ම හොඳ දෙයක්. ඔබතුමාට තමයි මේ වැඩේ කරන්න පුළුවන් දැන්. ඔබේ ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මේ අපේ එක නරඹන ලක්ෂ සංඛ්‍යාත රසිකයොත් ඒ ප්‍රාර්ථනාවම කරනවා ඇති. ඔව් මම ඉතින් මොකද මේ ඇතරම කිව්වොත් දැන් මේ මගේ පියා ජීතුන් අතර නෑ. ඉතින් වික්ටර් අංකල් මට හමු වෙනවා, ඕස්ට්‍රේලියාව මට හමු වෙනවා. තාමත් අපේ ඇසුර තියෙනවා. ඉතින් මේ යම් යම් කාරණා සිද්ධ වෙනවා අපේ ජීවිතෙත් එහෙම කාරණා සිද්ධ වෙලා තිනවා. ඒවා ඉතින් මං හිතන්නේ අපි ඉස්සරහ දුවට අරන් ඇති උදුවි කියලා. මේ ලාංකේය සමාජයේ ගොඩක් වෙලා තියෙන්නේ ගොඩක් අය කැමති විදිරසක වෙලා ඉන්නවට. ඒක තමයි මේ අපි ලංකාවක් වශයෙන් පිටිපස්සට ගිහින් තින්නේ. අපි ගොඩක් අය කැමති එකිනෙකා එකිනෙකා විරසක වෙලා එකිනෙකා එකිනෙකා කුලල් කාගෙන ඉන්නව දකින්න. මම ඉගෙනගත් එක දැක් තමයි බටීර සමාජයේ එහෙම කුලල් කාගෙන මිනිස්සු හරි අඩුයි. මොකද මේ මිනිස්සු තමුන්ගේ හිතේ යමක් තියනවා නම් ඒක තමුන්ගේ මූණට ඇවිල්ලා කියනවා මිසක් අරයට මෙයාට කීකේ කොට කොට යන්නේ නැහැ. ඉතින් අපි එහෙම જાතියක් තමයි මන් දකින්නේ. මොකද මම ගොඩක් මූණ පාලා දිනවා විතරටදී මට ගොඩක් කරදර කරලා තියෙන අපේ මිනිස්සු. මට කරදර කළා නෑ මේ හේ මිනිස්සු. ඉතින් මං හිතනවා අපි එහෙම නොවි පුළුවන්තරම් බලන්න ඕනේ. අපි බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ මේ යම් යම් දේවල් නේද. ඉතින් මම වික්ටර්ලට ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා මේ මල්ලවාරච්චි පුතානි කියන්නේ. මොකද මේ දෙදෙනාම හොඳ මිත්‍රයෝ, කුළුබග මිත්‍රයෝ. මේ ඇවිල්ලා මේ වැඩසටහන සහභාගී වෙලා මේ දරුවන්ටත් සාධාරණයක් ඉෂ්ට වෙලා මේක එනවනම් මම හරි සතුටුයි.
වෙනදාට මේ වැඩසටහනේ මෙතන මේ සංගීතය අවස්ථාවට ගේන්නේ මම. අද ඒ වැඩේ කළේ ඔබ. ඔබට අප්‍රමාණ සැරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ඒ අපිට අදාළ සංගීතය අවස්ථාවත් බගාරයන් බෑ. ඔබෙන් අහන්න තිබෙන්නේ ඔබේ පුත්‍රයා ගැන. ඔයා ඔබ මොකද කියන්නේ පුතා ගැන? ඇතර මට හරි මේ ආඩම්බරයි. ඉතින් වෙලාවකට පුතෙක්, වෙලාවකට මට පියෙක්, වෙලාවකට මට යාළුවෙක්. ඉතින් ඇත්තටම අපි එක ෂර්ට් එකක් අඳින්න පුළුවන්, එක කල් සම්බන්ධෙන්න පුළුවන්, එක සපත්තු දාන්න පුළුවන්. කිසිදු ප්‍රශ්නයක් නැහැ. මං හරි ආඩම්බරයි මගේ පුතා ගැන. ඇත්තටම පොඩි කාලේ පිටරට ගිහිල්ලා මේ සිංහල සින්දුත් යාළ කියන්න පුළුවන්, බටේර සින්දුත් කියන්න පුළුවන්. පරිණි ගීත ඕනගෙන ඕන සින්දුවක් දැන් අහන්නකෝ. මිඩල් පෙරලගේ, විතරත් නායකගේ, ජෝතිපාලගේ, ඔය පරණ ඕන සින්දුවක් ගන්න ටැග්ගල එයා කියනවා. පුඩින් එයා ගාව ඔක්කොම ඔරිජිනල් දිනවා. ඒ වහනවා විවේක වෙලාවට. ඉතින් මම තව සතුටු වෙන දෙයක් තමයි ඉතින් මේ දැන් අද ගොඩක් තරුණ තරුණියෝ මේ මත් වලට පුරුල දැන් මත් පෑන් එක එක බොනවනේ. මගේ පුතා කවදාවත් ඒවා කටේවත් තියලා. ඉතින් මට හරි සතුටුයි ඇත්තටම. බටිර රටක ජීවත් වෙලත්, බටිර සමාජයේ ඉඳලත් ඒවට පුරුදු නොවි මං කියන්නේ ගුණධම් කියනවා ආගම් කියන මං ගොඩක් දැන් විශ්වාස කරන්නේ අඩුයි. මගේ පුතාලත් ආගම් එහෙම අදහන්නේ නැහැ. ආගම් නෙමෙයි මිනිසුන් වැදගත් වෙන්නේ ආදරේ. අපි ඉතින් කළ ආදරේ කියන තමයි වැදගත් වෙන්නේ. ආගම් වලින් මං හිතන සමහරලට අපි බෙදනවා කියලා යම් තැන්වලින්. ඉතින් මං කැමති යාගෙන දෙයක් අහගෙන මොකද මට වැඩිය ගොඩක් දේවල් යාට තේරෙනවා. ඒ ප්‍රකාශ හරි 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 පරි හරි හරි අපූර්වි. ආගම් වෙනුවට මනුදම් යෝජනා කරන පිය පුතු සම්බන්ධය පිළිබඳව පුදුම විශ්වාසයෙන් කටයුතු කරන අපිත් එහෙම තමයි. මම හිතන්නේ පිය පුතු සම්බන්ධය බොනවා තිබුණා පස්සේ තිබුණා. පිය පුතු සම්බන්ධය කියන්නේ කවදාවත් අර සරච්චන්දයන් කියනවනේ අර සම්බන්ධය කියන්නේ මේ නහරස් ඉඳ හැම සිඳ මසට වැද මස වැද මස සිඳ ඇටමිදුරු වලට කියලා වැදගත්. ඇටමිදුරු වල පතුලේ රඳා සදා දුද්දේ නිබන්දා කියලා කිව්වේ විස මේ කියන්නේ විස සත්‍යකේ. ඔව් ඒක ටිකරෙන් ගත්තා. ඔව් දැන් පුතා කියන්නකෝ අර කිව්වාගේ තාත්තා ගැන සහ මේ සබලතාව පිළිබඳව. ඔව් ඇත්තටම තාත්තයි මමයි යාළුවෝගේ තමයි ගොඩක් ඉන්නේ. එයා කිව්වාගේ අපි එකම ෂර්ට් එක අඳිනවා, එකම සපත්තු දෙක තමයි දාන්නේ. තව අපි දෙන්න එකට කාය වර්ධනය කරනවා. එයා මට බෙන්ච් ප්‍රෙස් කරනකොට එයා මට උදව් කරනවා. යාළුවාගේ විදිහටම මම එයා කරනකොට මම එයාට උදව් කරනවා. ඉතින් ඔව් අපි ගොඩක් යාළුවෝගේ තමයි ඉන්නේ. තව දෙයක් තමයි තාත්තමාව ගොඩක් පෙළඹුවේ නැහැ මේ ගීතය පැත්තෙන් යන්න. ඉතින් ඒකත් තමයි මම හිතන්නේ මගේ අර පැත්තෙන් යන්න තියෙන ලොකු අදිශානේ මම හිතන්නේ. මොකද මේ තාත්තා ඉසිය දෙන්නම ඉතින් එතන උඩටම ගිය තනන්නේ. දැන් ඉතින් අපි බලන්නේ වෙනත් ශ්‍රේෂ්ත්‍රයෙන් නම අදාගෙන යන්න. ඉතින් ඔව් තාත්තගෙත් ලොකු හිණයක් තමයි මං කවදරි පැසෙන්ජර් එයාප්ලේන් එක පදිනවා දකින්න. ඉතින් මං හිතනවා ඒක තව අවුරුදු ගානකින් උත්ෘෂ්ඨ කළ දෙන්න. බැරි වෙලාවත් ඒ කාට අපි හම්බුනොත් ප්ලේන් එකේ දේලා කතා කරන්න. අනිවාර්යෙන් බිස්නස් ක්ලාස් එකට අප්ඩේට් කරනවා. හොඳයි අපි ගායනා කරමු. දෙයදර මිලකුණ සරත් පලි දෙයදර මිලකුණ සරත් පලි මතිරා අයතිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ දෙයදර පිළිකුන් සුරත් පලේ පිම් මතිරා අයතිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ Thank you.
සුවඳ විතේ මින්දද දවසක ගෙනේ නුවැතේ නිලු පුල් නෙත් රත් තඹුරු වෙතේ කැඳවයි ඔබ තව දිසා වෙතේ ජීවිතේ මී බින්දුවක් වාගේ අතර දිලි කුන් සුරත් පලේ පෙම්මතිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහිනවැල් පැටලේ සෙනකින් කිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලුවය හිඳලට වෙනවා ජීවිතේ පිහි බින්දුවක් වාගේ ඒ අතර දිලි කුන් සුරත් පලේ පෙම්මතිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහිනවැල් පැටලේ දේ අතර විලි උන් සුරත් පලේ පෙම්මතිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහිනවැල් පැටලේ මීදුම් සිහිනවැල් පැටලේ අපි යනවා විරාමයකට. රලිල් තවත් වෙලා තිබ්බනම් කොච්චර හොඳද? අද මේ අවසනට ඉතින් මේවා අපි අපි ඕන දෙයක සීමාවක් තියෙනවා. ඒක ඉතින් සම්බු ගන්න කාලේ ඇවි. ඔව්. අනේ මම අවසනට අහන්න කැමති ඔබෙන් දැන් අද මේ සම්භාෂණේ දැන් ඔබට සාල අනුප්‍රාණයක් සැපෙව්වේ මේ විශේෂ සංගීත සෞර්ධයි. ඔබ කියන්නේ මේ සිහසක්ති ගාන්ධරයෙන්. මොකද හිතන්නේ උන් ගැන? ඔවුන්ගේ මේ සම්භාෂණය ගැන මොකද හිතන්නේ? මම මේ සිය ශක්තිත් එක්ක සින්දු කියන්න අරගෙන මචන් අවුරුදු 30කට විතර කාලයක් වෙනවා. මමත් දැන් කිසිසුත් ඇවිල්ලා අවුරුදු 25ක් විතර නෑ. මේ 25න් මම හිතන්නේ හම්බෙලා දිනවා මේ කට්ටිය. මම රෙකෝඩින්ග්ස් වලදී එතකොට මියුසිකල් ෂෝස් වලදී ඉතින් ප්‍රිය සම්භාෂණ වලදී ඉතින් මේ ඇත්තටම ඉතින් බොහොම සතුටුයි. අවුරුදු 10කට විතර පස්සේ තමයි මම හිතන්නේ මේ මේ මේගොල්ලොත් එක මම එකතුල මේ සින්දු ගැන්නේ. ඒකත් ලොකු වාසනාවක් ඉතින්. මේ මොකද මමත් මේ අවුරුදු 10කින් විතර ලංකාවේ දැන් ගොඩක් සින්දු කියලා නැහැ. මම ඒ නිසා මම මේ කට්ටියත් එකතුනේ මේ ඔක්කොම මෑත කද්දම මේ ආයි එකතුනේ. ඒක එකතු වීම මම හිතන්නේ බොහොම වැදගත් මේ සංදිස්ථානයක් ලංකාවේ සංගීතයට. මම හිතනවා අපෝ කක්කරි ලොකු පෙරලියක් වෙයි කියලා මං හිත කියනවා. පවන් මේ දැන් මේ ඉන්නේ ඔබේ සීයා සහ පියා දෙදෙනාම ජීවමාන ඇසුරු කරපු විශේෂ සහෝදරයන් පිරිසක්. දැන් ඔවුන් එක්ක මේ ගත කරපු කාලය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. මේ මගේ සීයාත් එක්ක හිටපු කට්ටිය තාත්තලත් එක්ක හිටපු කට්ටියත් එක්ක එකට ප්ලේ කරන්න මේ එකට ස්ටේජ් නැගලා තියෙනවා මේ කට්ටියත් එක්ක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ මං හිතුවේ නෑ මගේ සීයාවත් හිතන්නේ නැති කවදරි අනේ මගේ මුරුරා මේගොල්ලොත් එක්ක ඉඳී නේද කවදරි කියලා. ඉතින් ඒකම ගොඩක් සතුටුයි. මං ගොඩක් ඉගෙන ගන්නවා මේගොල්ලන්ත් එක්ක ඉන්නකොට. දවසින් දවස ඉතින් අපි ඉගෙන ගන්නවා. ඉතින් මේගොල්ලෝ ගොඩාක් අවුරුදු 20 ගානක් 30 ගානක් මේගොල්ලන්ගේ සමහර මේ ප්ලේයින් කැරියර්ස්.
ඉතින් මේ ඔව් ආස මේක ඔක්කොම ඉගෙනීමක් මේ සංගීතය කියන්නේ. ඉතින් අලුතෙන් එන පරම්පරාවටත් මම කියන්නේ මම නම් වැඩි නිරත වෙන්නේ නැහැ මේ ගීතේ. මම හිතාගෙන ඉන්නේ ඊළඟ අවුරුද්දක තමයි මගේ අන්තිම අවුරුද්දක මම සින්දු කියන. ඉතින් ඊට පස්සේ ඊළඟ එන කට්ටියටත් මම කියන්නේ මේගොල්ලන්ට හොඳ ගෞරවයක් දෙන්න. මේගොල්ලන් ඉගෙන ගන්න, අහගන්න, ඉස්සරහට යන්න පුළුවන් හොඳ ගමනක් කරගන්න. එස් කියලා ගියාම මේගොල්ලෝ ගියා. අර ගුවන් යානෙක හම්බුනොත් ඒක අමතක කරන්න එපා. මේ 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 දැන් ඇත්තටම මගේ පුතත් වෝකල්ස් එක්සෑම් හතරක් විතර පාස්. එයාත් එයාත් එක්සෑම් හෙදී පාස්. නමුත් එයාට මේ 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 යාබුත් වෙන වෘත්තියක් තෝරගන්න නිසා එයාට මේ මියුසික් වලින් යන්න බැරි වුණා. ඉතින් මොකද ඉතින් මං කව කමල් නැහැ මේ අපි දෙක මේකින් ගියානේ මේ ඇති. ඔයා මේක නිකන් හොබියක් හිතේ තියාගෙන ඔයාගේ වෘත්තියක් ඔයා තියාගන්න එක වටිනවා. මේක හොබි එකක් හිතේ තියාගන්න. හොඳයි පියරසේ රසිකාවියනි, අද ලියසාලා වැඩසටහන මේ සමගම අවසන් වෙනවා. අද වගේම රසපූර්ණ අර්ථපූර්ණ වැඩසටහනකින් ලබන සතියේත් ඔබ හමුවන බලාපොරොත්තු ඇතුව ඒ සමගම මේ අවසානයේ ඉදිරිපත් කරන ගීතය ගැන කියන්න ඕනේ. එය ඉවුරුතලා ගංගා බැස යනවා. මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන් ගායනා කළ තාම ජනප්‍රිය එවගේම රසවත්ම ගීතයක්. ඒ රචනා කර තිබෙන්නේ කේඩිකි ධර්මවර්ධන, සංගීතය පැට්‍රික් දෙනපිටි. හොඳයි එසේනම් නැවත හමු වෙන අපේක්ෂාවෙන් මේ ගීතය ශ්‍රවණය කරමු. utala ganga pese yaneva mahadesala obai vetete yaneva iuru kala ganga pese sala obai vendete yaneva mandir pauve hima piyase chandene arene mate sisile mandir pauve hima piyase chandene harene mate sisile suvanolaba gieto kese yurutala ganga pese yaneva mahadesala obai vetete yaneva yaneva mahadesala obai vetete yaneva iuru kala ganga pese yaneva mahadesala
¡Gracias!